දුම්රිය රියදුරන් පිරිසක් සිදු කළ වර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වුණා. මේ හේතුවෙන් රට පුරා දුම්රිය මගී ජනතාව අදත් අපහසුතාවයට පත්ව සිටියා. දුම්රිය සේවාව වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති පසුබිමකයි අද දෙවන දිනටත් දුම්රිය රියදුරන් වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටියේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ පස්වරුවේ නිකුත් කර තිබුණා. රට පුරා දුම්රිය ස්ථාන 32ක අද ආරක්ෂාව තර කර තිබුණේ මෙලෙසින්. ක්‍රියාත්මක වීම හේතුවෙන් දුම්රිය රැසක් ප්‍රමාද වී ධාවනය වූ අතර ඇතැම් දුම්රිය ගමන් වාර අවලංගු කර තිබුණා. අද දින ධාවනයේ නිමිත ඇතැම් දුම්රියන් ප්‍රමාද වී ධාවනයට හෝ අවලංගු වීමට ඉඩ ඇති බව කරුණාවෙන් සැලකන්න. තව දුරටත් දිග්ගැස්සෙන විදිහට අමාත්‍යවරයා සහ බලධාරීන් කටයුතු කරන වීම පිළිබඳව අපි කනගාටු වෙනවා. ඒ අත්‍යවශ්‍ය දුම්රිය සේවාවක් බවට පත් කිරීමේ නීත්‍යානුකූල පදනම පිළිබඳ බරපතල ගැටලුවක් තියෙනවා. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට විසඳුම් දෙන්න ඕනේ. ඒවා විසඳුම් දෙන්නේ නැහැ. කිසිම ගහනකට නොගෙන ඉන්න නිසා තමයි මේ ප්‍රතිඵල මේ විදිහට වැඩ වර්ජනය වෙන්නේ හේතුව. වර්ජනී නිරත දුම්රිය රියදුරන්ට වහාම සේවයට වාර්තා කරන ලෙසට දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ පිළිබඳ සලකන්නේ නැතිව සේවයට වාර්තා කරන්නේ නැති රියදුරන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි පාලනාධිකාරිය පවසන්නේ. ඒක සම්බන්ධයෙන් ලියුම් යවන්න කටයුතු කරලා තිනවා. ඒවට දක්වන ප්‍රතිචාර අනුව ඉදිරිපියා මාර්ග ගන්න කියලා තමයි දුම්රිය වල විශාල මගීන් පිරිසක් ගමන් කිරීම නිසා ඊයේ හොරපේ දුම්රිය ස්ථානයේදී වහලී වැදී මියගිය තරුණයාගේ දේහය අද ඔහුගේ නිවසට රැගෙන වෙත් තිබෙනවා. මෙතර කොළඹ කොටුව සිට රඹුකන බලා ධාවනය වූ දුම්රිය ගමන්ගත් මගියෙකුද බුලුගහගොඩ උපදුම්රිය ස්ථානයේදී එම දුම්රියෙන් ඇද වැටි රෝහල් ගත කර ඇතැයි යෙපස්වරුවේ වාර්තා වුණා. දුම්රිය රියදුරන්ගේ වර්ජනයේ හේතුවෙන් හොරපේ දුම්රිය ස්ථානයේ ආසන්නයේ සිදු අනතුරින් ජීවිතක්ෂයට පත් වූ ගම්පහ මොරගොඩ ප්‍රදේශයේ පදිංචි දිනිත් ඉඳුවර පෙරේරා තරුණයා වෙනුවෙන් ඔහුගේ පවුලේ සමාජිකයින්ට ₹1,05,000 මුදලක් පිරිනැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. මෙවැනි අනතුරක් සම්බන්ධව වන්දි ගෙවීම සඳහා නීතිමය පසුබිමක් නැතත් ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ඉල්ලීමට අනුව ජනාධිපති ලේකම්වරයා සහ අමාත්‍යංශ ලේකම්වරයාගේ දැනුවත් කිරීම පරිදි කැබිනට් අනුමැතියට යටත්ව කරුණා සහගත ගෙවීමක් ලෙස මෙම මුදල් ලබා දී ඇති බවයි අමාත්‍යංශ මාධ්‍ය ඒකකයේ පවසන්නේ. අද දින සවස කාර්යාල දුම්රිය සහ රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු ගමන් බාර 37ක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබුණා. ඒ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් බාර 18ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් බාර 12ක්, පුත්තලම මාර්ගයේ දුම්රිය ගමන් බාර 4ක් සහ කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් බර 3ක්ද සමගයි. කෙසේ වෙතත් වර්ජන හේතුවෙන් ඇතැම් දුම්රිය ප්‍රමාද වූ අතර ඇතැම් දුම්රිය අවලංගු වී තිබෙනවා. මේගොල්ලෝ ඕන තරම් වර්ජනය කරලා ගෙවල් වලට එලා ඉඳලා එයි. අන්තික මේ අපි අමාරුවේ දාන්න අරක අපිනේ තැලෙන්නේ වගේ. අපි ඉන්න බලන්න ට්‍රේන් එකක් එනක. ඔව් ට්‍රේන් නැහැ ඉතින් බලන් හිටියයි කියන. ඉතින් කොහම හරි යන්න ඕනේ ටිකට් උත් ගත්තනේ සල්ලි ගෙවලා. ඉඳලා හිටලා ගමනක් ආවා මේ වුණා මේවා ඉතින් රටේ දත්ත තමයි කර්මයක් තමයි ගෙවන්නේ. මේව ප්‍රයිවට් කරලා දාන්න ඕනේ ඇත්තටම. ඔක්කොම පුද්ගලික කරන්න ඕනේ. පුද්ගලික ඔන්න එක සාධාරණ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.